අපි මාධ්‍ය භාවිතාව ගැන සාකච්ඡා කරනකොට අපි අර සාරණ මට්ටමේ මාතෘකාවලට වගේම සුද්‍ර මට්ටමේ සංහිඳියා විරෝධී ඉසව් හොයාගෙන ආමන්ත්‍රණය කරන පුරුද්දක් අපේ මාධ්‍ය භාවිතාව තුළ තියෙනවා. තිබෙන්න නම් මන්නම් අප මුලට යනවා, තිබෙන්න නම් අපිට ඕනේ චාරයට වඩා විචාරය. තම මෑත කාලේ දකපු එක හොඳ උදාහරණයක් කියන්නම්. ඒක තමයි ඔය අලුත්කම බේරුණ සිද්ධි කියලා අපි කියන එක. මම කියවපු සහ දැකපු කිසිම මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යක, රූපවාහිනී මාධ්‍යක සහ ගුවන් මුදලි මාධ්‍යයක මම දැක්කේ නැහැ. මේක සිංහල මුස්ලිම් ගැටුමක් විදිහට නම් කරනවා. මේක තනි ක්‍රම ඒ කට්ටියම දෙපිරිසක් අතර ගැටුමක්, දෙපිරිසක් අතර ගැටුමක්. දැන් මේක පුරුද්දක් විදිහට ආවේ කොහොමද? දැන් මේක අපේ රටේ මාධ්‍ය භාවිතය තුළ ප්‍රශස්ත මට්ටමක්. මම හිතන්නේ මාධ්‍ය කරුවන් සේරම එකට එක්කහුවල අපි ගැට්ටියෙම මෙහෙම පාවිච්චි කරමු කියලා එකවතාවයකට අවයි කියලා. පුරුද්දක් විදිහට ආපේක. ඒකයි මම කිව්වේ විචාරය මත තීරණය කරපු දෙයක් කාලයක් යනකොට පුරුද්දක් බවට පත් වෙන හොඳයි කියලා මුලින් කිව්වේ ඒකට. සමස්තයක් විදිහට ගත්තට පස්සේ අපිට තියෙනවද මේ පුරුද්ද බහුලව නැත්නම් ව්‍යාප්තව මගේ පිළිතුර නැහැ කියන එක. උදේට කෙනෙක් හම් වුණාට පස්සේ අපි ගුඩ් මෝර්නින් කියනවනේ. නමුත් වැඩමුළුවේ කියලා දෙනවා ගුඩ් මෝර්නින් කියලා. ආයු බෝවන් කිව්වම ආයු තමයි වැඩි වෙන්නේ, බෝ වෙනවා. මොකද්ද බෝ වෙනව? කොහොම අරක බෝ වෙනව, මේක බෝ වෙනව කියලා. හරි, මේ ආයුෂ තමයි වැඩි වෙන්නේ ඒක කියන්න කිව්වට මම හොත් මේ දරුවන්ගේ ඉස්කෝලේ ආයුබෝන් කෙනෙක් කියනවා. ආයුබෝන් කියනවා මම හිතන්නේ ටීචර්, ටීචර් නෑ ඉස්කෝලේ මැඩම්ලා ඉන්නේ, මැඩම්ලා බොස්ලා. මේ නමුත් ටීචර් අපේ කාලේ ටීචර්ස් වෙයිටි. මේ ටීචර්ලා පන්තිරේට ගිහින් ආයුබෝන් ටීචර් කියලා කියනවා. ඊට පස්සේ ආලෝක කරන ගුඩ් මෝර්නින් කියලා තමයි කියන්නේ. ඒක දෘෂ්ටිවාදය මොකද්ද? දෘෂ්ටිවාදය තුල අරක තමයි බලවත්. මම අහන්නේ ආපහු සංහිඳියාව කියන එක අපිට දෘෂ්ටිවාදයක් බවට පත් කරගන්න පුළුවන් වුණාද බෑ? කොයිතරම් කවි සින්දු සීබද කිව්වා මේක දේශනේදී මම පාවිච්චි කරන තව ගොඩක් තැන මම ඒ ගැන කතා කරන්නේ නැහැ. එකක් තමයි පාසල, අනිත් එක තමයි මාධ්‍ය. මේ අන්තර්පුජ්‍යල සංහිඳියාව ගොඩනැගීම සම්බන්ධයෙන් පාසල කියන්නේ, අධ්‍යාපනය කියන්නේ තීරණාත්මක සාධකයක් පාර්ශවයක්. මාධ්‍යත් එහෙම තමයි. පාසල කොයිතරම් දුරකට අන්තර්පුජ්‍යල සංහිඳියා භාවිතාවක ඉන්නවද? මගේ උත්තරේ සම්පූර්ණයෙන් අසමත්. දැන් උදේට යනවා දරුවෝ පාසලට. දැන් මේක හරියට විවිච්ඡේදනය කරමු. අපි පාසල් ගිය කාලේ අපි යනවා සෙරෙප්පු දෙකක් නැහැ. අයියගේ කලිසම මෙහෙම මෙහෙම කරලා ගැට ගහලා මෙහෙම ගහගෙන බොත්තක් නැති හින්දා ඒකත් ඇඳගෙන යනකොට ඊට ඊට ඉස්සෙල් දවසේ දාගත්ත දඹ අඹවල කහට මෙතන පැල්ලම් හැදිලා අම්ම හේදුවට එක යන්නේ නැ බැනුන් අහන උදේට යනව කොණ්ඩෙත් මෙහෙම දාගෙන උදේට කන්නල්ලා කියලා මෙහෙම මෙහෙම කරලා පොඩ්ඩක් අර ලොක්කම් පෙළන කොණ්ඩෙත් ටිකක් තලාගෙන රිලෝ එක් වගේ රන්දනේ කියලා පාරේ යනවා. ගියාම පාසල අපිව බාරගත්තේ කොහොමද? පාසල අපි වාරගත්තේ කොහොමද? කිසි ප්‍රශ්නයක් නැහැ. ගියා ඊට සල්ලනවා, උදේට බට්කූරු අල්ලනවා, සමන්ලු අල්ලනවා. මොකද මල ගොඩක් තිබුණා අපේ ඉස්කෝලේ. අල්ලනවා. ඉතින් බොහෝ කැත වැඩ කරලා නූලක් බඳිනවා, නම ලියනවා, කොළ කෑල්ලක යවනවා. ඉතින් මුත්තෝ එහෙම මෙහෙම යනකොට කොණ්ඩ ගෑක් කොණ්ඩ කුරුල්ලෙක් ඇවිල්ලා අල්ලගෙන කනවා මෑ. අපි වගේ නරක වැඩක් කරා බොමු කුමාරි හොම තමයි ගියේ. ඊට පස්සේ ටෝන් ටෝන් ගාල බෙල්ලක් ගහනවා. ගියාට පස්සේ දෙයියනේ කරා ගන්නවා. දැන් පාසලකට අපි යනකොට කොහොමද? 7:25 වෙනකොට පාස දරුවොත් අඬනවා, දරුවා එක්කන් යන පියත් අඬනවා. ඇයි මේ? ගේට ළඟ ඉන්නවා නම් දරාපු අධිකාරි බලයලත් ශිෂ්‍ය නායිකාවෝ කියලා කට්ටියක්. පාසල් ගියට ගරු කරන්නේ නැති ජාති ගී කියනකොට පිස්සුනටම ශිෂ්‍ය නායිකාවෝ ටිකක් කියන ඕම ගැන ගෑනු ස්කෝලේ මගේ කෙල්ල සුන්දර කියනවා මම දන්නේ. ඒකත් ඇවිල්ලා ඉස්සලා බෙල්ට් එක වටේ හත දානවා. කට්ටද ගහලා තියෙන්නේ, බොත්තමද ගහලා තියෙන්නේ, අයිලට් එක තියෙන කියලා. බොත්තම ගහුවොත් කපර ගත කැපුවා. ඊට පස්සේ වලිගේ වගේ තනිකර මෙහෙම පහළට බෙල්ට් එක එල්ලනවා. කටු ගහලා තිබුණොත් කටුව ගැලෙව්වා. ගහන්න ඕන අයිලට් එක. يعني අයිලට් එක ගැහුවට පස්සේ මේ මලකඩ කනවා බෙල්ට් එක. ඒතර අලුත් ගවයක් මහ ගන්න එක මාකට් එකට හොඳයි. ඊට පස්සේ තව ප්‍රශ්නයක් තියෙනවා. පරක්කු වීම. ලංකාවේ ඔය මොන ඇමෙතිලා මොන මහ ලොකු කතන්දර කිව්වත් ලංකාවේ අධ්‍යාපන ක්‍රමය අවුල්.
ස්කෝල එක දෙකක් තුනක් හතරක් පහක් නිසා අන්ති ස්කෝල නන්නත් ආරලා තියෙන. ඒ හින්දා මේ දෙකක් තුනක් තියෙන එකට අපේ දරුවෝ දාන්න වහන්සි වෙනවා. ඒක පොඩි බර තමයි. පරක්කු තමයි එන්න. ඔන්නල්ල ගන්න. ඔන්නර අධිකාරි නම්ලත් ශිෂ්‍ය නායකවට කියනවා. එළ දඬුවම් කරනවා කියනවා. තනකොළ ගලවන්න ඕනේ. ඒතරම අපි ස්කෝල තනකොළ ගන්නේ මේ මාදිරිය අපි උලක් හදාගෙන යන්නේ. කොළ හෙදින්න. එනගෙන 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 ගිහිල්ලා මෙන්න මගේ කොළ කොට කියලා පෙන්වනවා. මම කතු කරපුවා කියලා. ඒක පුරුද්දක්. දෘෂ්ටිවාදයක්. මේක එලේක දැන් මොකද ඊයක දිනවා මේ සමහර ඉස්කෝලවල විදුහල්පති නියෝ කියලා කට්ටියක් ඒකට හමුදා පුහුණුවක් දුන්නේ ඒක හොඳයි දුන්නේ ඒක කොහොමත් ඒකට හමුදාවේ තමයි මනුස්සකම් නැති දරුවා විදිහට බාර නොගන්න නන්ලත් නිලලත් අධිකාරී විශේෂය දැන් කොහොමද මේ පාසල් එක්ක අපි අන්තර්බුද්ධිල සංවිධාවකට කොහොමද යන්නේ අපි පුරුදු කරන්නේ මොකද්ද පාසල් ඇතුළත කොට මර්ධනය බිය දරුවා උදේ ඉස්කෝලේ යන්නේ සතුටින් නෙවෙයි ඇයි අක්කලට බයයි අක්කලා කියන ශිෂ්‍ය නායිකාවන්ට අක්කලට බයයි මැඩම්ලට බයයි එතකොට මේ අන්තර්බුද්ධිල සම්බන්ධතාවයේ ප්‍රධානම මර්මස්ථානයක් උන පාසල අපේ සමාජයේ අසාර්ථකයි. අර පාසල කියන්නේ මර්ධනය පුරුදු පුහුණු කරන ආයතන බවට පත් වෙලා තියෙනවා. ජනමාධ්‍යයෙන් ආයතන ගත්තොත් එහෙම. දැන් ජනමාධ්‍ය ආයතනවලටත් මේ අර්බුදේ තියෙනවා. මේක අපි තේරුම් ගන්න කාරණයක්. ඇයි? මේ සංවිධාව කියන එක සමාජ පුරුද්ද සමාජ සංස්කෘතියක් බවට පත් කරන එක. ඒ කියන්නේ ගැටුම් විරහිත සමාජ සම්බන්ධයක් පුද්ගල සම්බන්ධයක් ගොඩනගනවා කියන එකේදී මාධ්‍ය ඊටාත්ම තීරණාත්මකයි. එහෙම වෙන්න නම් අපි ලොකු ආකල්පමේ වෙනස. මෙතන මම ගොඩක් ඒවා කියන්න යන්නේ නැහැ. නමුත් අපි ගත්තොත් හිමිකාරීත්වයේ සම්බන්ධ ප්‍රශ්නේ, මාධ්‍ය ආයතන අයිති කාටද? ඒ අයගේ දැනුම පරාසය මොකද්ද? එයාට තීරණයක තමයි ප්‍රෝග්‍රෑම් එකක් විදිහට කරන්න වෙන්නේ. මොකද නැත්තම් එයාට තේරෙන්නේ නැහැ. මාධ්‍ය ආයතන සමහර අයිතියක් ඉන්නවා ලංකාවේ නෙවෙයි ඉන්දියාවේ. කිසිම මොලයක් නැති ගෑනු ටිකුයි බිම ටිකුයි. එයාලට තේරෙන්නේ නැහැ. මහා මේ සමාජ සංහිඳියා අරම කතා කරලා තේරෙන්නේ නැහැ. එයාලා කියන්නේ එක්කෝ සල්ලි හුලගේ යවන්න ඕනි, සල්ලි අල්ලන්න ඕනි, රැට ගිහිල්ලා ටීවී එකක් දෙන්න ඕනි. ඉන්දියාවේ කරන වැඩ මම කියන්නේ. මෝටර් බයිසිකල් දෙන්න ඕනි. අරම ගොඩක් දේවල්. ඒතකොට මේ මාධ්‍ය දැන් ඒ තැන්වල වැඩ කරන අපේ තව තවත් මේ දක්ෂය. ඒ දක්ෂය ඉන්නවා. හැබැයි දක්ෂය දක්ෂ වැඩසටහන් කරොත් මොකක්ද මේ ප්‍රශ්නේ? අර අයිතිකාරයාට හරි අයිතිකාරියට හරි ඒක තේරෙන්නේ නැහැ. ඒතර මොකද වෙන්නේ? එයාට තේරෙන්නේ ඒ පැය කරන්නේ මම මේක ගහනවා ඇති. එයාට තීරණයක පැය කරන්නේ. එතකොට ඔය කියන මාධ්‍ය සාක්ෂරතාවත් මොකක්වත් නැහැ. හැබැයි අපිට වගකීමක් තියෙනවා. එකක් පාසල විදිහට, අනිත් එක තමයි මාධ්‍ය ආයතන විදිහට. අපි සංහිඳියාව කියන එක සාර මට්ටමේදී පමණක් නෙවෙයි, සුත්‍ර මට්ටමේ අන්තර් පුජ්‍යල සම්බන්ධතා තුලින් මේක හදාගෙන ඉන්න කොහොමද? මේක දීර්ඝ ගමනක්. මේක මාවසේතුන්ගේ පාගමටත් වඩා දිගයි. කල් යනවා. සමාජ සංහිඳියාව කියන එක අතනගොඩේ පේනවා. නමුත් ඒක යන්න ගොඩක් දුරයි. ඒ ලියන අවශ්‍යතා වෙනස් සම්ප්‍රදායවල වෙනස් වෙනස් භාවිත. ඒ නිසා අවශ්‍ය වෙන්නේ මේක අපි හැම කුඩා තැනකින්ම පටන් ගන්න ඕනේ. හැබැයි මේක සමාජගත කිරීමේ සම්පූර්ණ වගකීම පැවරෙන්නේ මාධ්‍ය ආයතනවලට.